नील आर्मस्ट्रांग हंदमत पाये तीला मिन्न मेहम दया क्यूवा मेक मिनी सेक संधा एक कुड़ा पियवरा नमूत मानुष्य वर्गे संधा मेक योद पिम्मा म्यागे मे वचन लोके इतामत्त प्रसिद्धिर पात्तुनु दया या संदमत पाये तबबू फलमु मिनिसा केला अपि कवरुत दन्नो नमूत या बहुम आवासनावंत विधियट अपियो दाला गिहिल्ला दैन अवुरुदु 12कटत किट्टुई नमूत अदटत या जीवतुन अतर इन्न तिबुना केला ओया दन्नोद ओव एक अत्तरम पिस्सु वगे නමුත් ඒක ඇත්ත. නීල් ආම්ස්ට්‍රෝන් ස්වභාවිකව මියගියේ නැහැ. කාලයක් තිස්සේ සංගවාගෙන හිටපු රහසක් මෙයාට තිබ්බා. ඒක මොකද්ද? සහ අපි ඒක හොයාගන්නේ කොහොමද? මේ වීඩියෝ එකට ගිහින්ම මේ ගැන අපි කතා බහ කරමු. ඔහායෝ වල ගොවි බලක් හිමි පවුලකට තමයි කුඩා නීල් ලිපදෙන්නේ. 1930 අගෝස්තු 5 වෙනිදා. යාගේ නම තමයි නීල් ආම්ස්ට්‍රෝන්. මේ ඉපදුණු දරුවා සඳමත පාය තැබූ පළමු මිනිසා විදියට ඉතිහාසගත වෙයි කියලා කවුරුත් මේ වෙලාවේ හිතන්නේ නැතුව ඇති. නමුත් එයා මේ යෝධ පිම්ම පැනීමට පෙර එයාට ඉදිරියෙන් දිගුහා වික්‍රමාණිත ගමනක් තිබ්බා. නීල් කුඩා කාලේ ඉඳලම අහසට ඇදී ගියා. මෙයා ගෙදරින් ඉඳන් ආදර්ශ ගුවන්ණාන හදන්න ඒ වගේම මෙයාගේ දෑතින් ඒව පියාසර කරවන්න ආස කළා. ඉතින් මෙයා වයස අවුරුදු 16 දී ගුවන් නියමු බලපත්‍රයක් පවා ලබා ගත්තා. ඒ නිසා ඉක්මනින්ම මෙයා ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදියට නාවික හමුදාවට බැඳෙනවා. එයා කොරියානු යුද්ධයේදී සටන් කරලා ගොඩක් අනුතුරු වලටත් මුහුණ දුන්නා. ඒ වගේම තමයි මරණය ළඟින් ගිහින් එන්නත් මෙයාට අවස්ථාව තිබ්බා. ඉතින් මේකෙන් එක අවස්ථාවක් තමයි දවසක් එයා එයාගේ ගුවන් යානයේ කේබල් එකක ගැටිලා එළියට විසිවෙච්ච එක. නමුත් යන්තමින් එයාගේ ජීවිතය එයා බේරගත්තා. යුද්ධෙන් පස්සේ නීල් නැවතත් අධ්‍යාපනයට ගිහිල්ලා ගුවන් යාන ඉංජිනේරුවරයෙක් බවට පත් වුණා. ඊට පස්සේ මෙයා නාසාහි පුරෝගාමියා සමග පරීක්ෂණ නියමුවෙක් විදිහට සම්බන්ධ වෙලා එයා මෙතෙක් නිපදවලා තියෙන වේගවත්ම සහ දියුණුම ගුවන් යානා කිහිපයක් පියාසර කරලා බැලුවා. මෙයා X-15 එකේ පැයට කිලෝමීටර් 7000කට වඩා වැඩි වේගයකින් වාතය හරහා ඉලට නැග්ගත් එයාගේ ඇස් තිබුණේ තවත් ඉහළ ඉලක්කයකට. ඒ තමයි අභ්‍යවකාශය. කොමරි 1962 දී නීල්ව ජෙමිනි වැඩසටහන සඳහා නාසා ආයතනයේ ගගනගාමික විදිහට තෝරගන්නවා. එයා ජෙමිනි 5 වල උපස්ථේ වුණත් එයාට පියාසර කරන්න බැරි වුණා. කොහොමරි 1966 දී මෙයාගේ පළමු අභ්‍යවකාශ මෙහෙයුම වන ජෙමිනි 8 වලට අනඳුන්නම එයාට එයාගේ අවස්ථාව ආවා. ඩේවිඩ් ස්කොට් සමග එකතු වෙලා එයා ඓතිහාසික ජයග්‍රහණයක් අත් කරගත්තා. අභ්‍යවකාශ යාන දෙකක් කක්ෂයේ පළමුවෙන්ම දියත් කරන්න මෙයාට පුළුවන් වුණා. නමුත් ජෙමිනි 8 පාලනයෙන් මිදෙන්නට පටන් ගත්තම මේ මෙහෙයුම ටිකක් කෙටි වුණා. නමුත් ඒක ස්ථාවර කරලා ආරක්ෂිත පෘථිවියට ගේන්න අපේ නීල් ආම්ස්ට්‍රෝන්ට පුළුවන් වුණා. ආම්ස්ට්‍රෝන්ව පළමු ඇපොලෝ චාරිකාව සඳහා තෝරාගත්තේ නායකයන් 6 දෙනාගෙන් කෙනෙක් විදිහට නෙමෙයි. ජෙමිනි වැඩසටහන සමග මෙයා මීට පෙර කාර්යබහුල වෙලා තමයි හිටියේ. ඒ වුණාට ඇපොලෝ 1 එකේ ඇතිවෙච්ච දරුණු ගින්නකින් ගගනගාමින් 3 දෙනෙක් මිය යාමත් එක්ක තත්ත්වය වෙනස් වෙන්න ගත්තා. 1967 දී නොවැම්බර් මාසයේ ආම්ස්ට්‍රෝන් 3 වන ඇපොලෝ ගමනේ ප්‍රධානියා බවට පත් වුණේ අන්න එහෙම. ඒ වුණාට මේ ගමන සඳවිතයයි කියලා කවුරුවත්ම අනුමාන කළේ නැහැ. සඳමත පතිත වෙන්න අවම වශයෙන් උත්සාහයන් 5ක්වත් ගත වෙවි කියලා එයාලට හිතුණා. නමුත් යම් යම් වෙනස්කම් සහ ප්‍රමාදයන් ඇපොලෝ 9 සහ 10 හි උපස්ථ ප්‍රධානියා බවට ආම්ස්ට්‍රෝන්ව පත් කරන්න හේතු වුණා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මෙයා ඊළඟ ගමන සඳහා ප්‍රධානියා එහෙමත් නැත්නම් අණදෙන ලොක්ක වෙනවා. මේ ගමන තමයි ඇපොලෝ 11. ඒ කියන්නේ සඳමත ගොඩ බැස්වීමට උත්සාහ කළ පළමු ගමන. ඉතින් ආම්ස්ට්‍රෝන් සඳමතට ගිය පළමු මිනිසා බවට පත් උනේ කල්පනාකාරී සැලැස්මක් නිසා. ඒ වගේම තමයි මෙයාව සඳමතට ගොඩබස්වන්න සිදුවීම් මාලාවකුත් අදාළ වුණා. සමහර අය ඒක වාසනාව විදිහට හඳුන්වනවා. දිනේ 1969 ජූලි 21 වෙනිදා මුළු ලෝකෙම බලාගෙන හිටියා. නීල් ආම්ස්ට්‍රෝන් සඳමත ඇවිදෙමින් බොහොම අපූරු දෙයක් කියනවා. මේක මිනිසා සඳහා කුඩා පියවරක්. නමුත් සියලු මිනිසුන් සඳහා විශාල පිම්මක්. මේ කතාව ගොඩක් අය දන්නවා. ඒත් ආම්ස්ට්‍රෝන් හඳට ආවට පස්සේ මොකද වුනේ? මෙයා ටික කාලයක් නාසා ආයතනයේ සේවය කළා. ඊට පස්සේ 1971 දී මෙයා ඉවත් වෙලා ගියා. මෙයා විශ්වවිද්‍යාලයක ඒරෝ සයන්ස් පිළිබඳ ගුරුවරයෙකුත් වුණා. මෙයා ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කරලා විශාල මුදලකුත් ඒකෙන් උපය ගත්තා. ඉතින් මෙයා අභ්‍යවකාශය සහ අනතුරු ගැන කතා කරන සමහර කණ්ඩායම් වලත් එයාගේ සේවාව ලබා දුන්නා. නමුත් මෙයා ප්‍රසිද්ධ වෙන්න එච්චර කැමති වුණේ නැහැ. මෙයාගේ සඳ ගමන ගැන බොහෝ දෙනා සමග කතා කළෙත් නැහැ. 2012 දී තමයි එයා අවසාන වතාවට මේ සඳ ගමන ගැන කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා මිය යන අවුරුද්දේ ආම්ස්ට්‍රෝන් හඳට යෑම කොච්චර භයානකද යන්න ගැන කතා කළා. එයා කියනවා තාමත් එයා හඳට ගිහින් කලේ අංශු මාත්‍රයක් කියලා. නමුත් ඔහු සහ ඔහුගේ මිතුරන් බිය වුණේ නැහැ කියලා එයා කියනවා. තමන් කරන්න යන දේ වැදගත් කියලා එයාලා ගොඩක්ම හිතුව නිසා ජීවිතේ නැති වුණත් එයාලා ඒ ගැන හිතුවේ නැහැ කියලා තමයි එයා කියන්නේ.
තමන් යුද්ධයේ කාලේ මීටත් වඩා දරුණු දේවල් වලට ශාරීරිකව මුහුණ දුන්නු නිසා එයා මරණය ගැන එච්චර බය වෙලා නැහැ. එයා සඳ මතට ගිහිල්ලා පවසන දේවත් එයා හිතලා නැහැ. ඇතරම එයාට ඒක හිතන්න වෙලාවක් තිබෙත් නැහැ. නමුත් එයා මෙහෙම දෙයක් කියනවා. ආම්ස්ට්‍රොන් හඳ මතට පය තිබ්බ ගමන් එයා කිව්වා රාජාලිය ගොඩ බැස්සා කියලා. ඒ කියන්නේ එයා සහ එයාගේ යාළුවෝ කරන්න ඕන දේ කරලා ඉවරයි කියලා. කොහොම හරි එයාල එහි යාමට බොහෝ කාලයක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ආම්ස්ට්‍රොන් මිය යනකොට එයාට වයස අවුරුදු 82ක්. එයා මිය යන්නේ 2012 අගෝස්තු 25. නමුත් මෙයාගේ මිය යෑම ස්වභාවික නැහැ. එයා මිය ගියාට පස්සේ එයාගේ පවුලේ අය මෙයා ගැන හොඳ දේවල් ගොඩක් කිව්වා. අපි හඳ දිහා බලාගෙන හැක් ගහනවා. ඒ නීල් ආම්ස්ට්‍රොන්ව මතක් වෙලා. නමුත් එයාලා කිව්වා එයා මිය ගියේ කොහොමද කියලා අපි දන්නේ නැහැ කියලා. ඒක අපිට කිව්වේ නැති එක රෝහලේ වරදක් කියලාත් මෙයාලා කියනවා. නීල් ආම්ස්ට්‍රොන් ටික කාලයක් හොඳින් ජීවත් වුණා. කොහොමරි මෙයා හොඳින් ජීවත් වෙද්දී නීල් ආම්ස්ට්‍රොන්ගේ හදවතේ ගැටලුවක් ටික ටික ඇති වෙන්න ගත්තා. ඉතින් මෙයාට වහම ශල්‍ය කර්මයක් කරන්න උණු වුණා. ඉතින් රෝහලෙන් ශල්‍ය කර්මිකුත් කළා. නමුත් මෙයාලා අතින් ලොකු වැරද්දක් සිද්ධ වුණා. නීල් ආම්ස්ට්‍රොන්ගේ හදවත බයිපාස් එකක් කරන්න තමයි මෙයාලා තීරණය කළේ. නමුත් මෙතනදි සිදුවෙච්ච අත්වැරදීමකින් එයාගේ අභ්‍යන්තරයේ ලේ ගැලීමක් සිද්ධ වුණා. එයාගේ රුධිර පීඩනයත් ගොඩක් අඩු වෙලා ගියා. වෛද්‍යවරු මේක හරිගස්සන්න ආයෙත් සත්කමක් කළත් එයාව ගොඩ දාගන්න එයාලට බැරි වුණා. ඉතින් මෙයා සතියක් රෝහලේ ජීවත් වෙලා අවාසනාවන්ත විදිහට මිය ගියා. මේ සිදුවීම කවුරුවත් දැනගන්නවට රෝහල කැමති වුනේ නැහැ. එයාලා මේ ගැන සමාජයට නොකිය ඉන්න එයාලගේ පවුලට ඩොලර් මිලියන 6ක් ගෙව්වා. නීල්ගේ පුතාලා දෙන්නට වැඩි මුදලක් ලැබුණා. එයාගේ සහෝදරයාට, සහෝදරියට සහ මුණුබුරන්ටත් යම් සැලකිය යුතු මුදලක් ලැබුණා. නමුත් එයාගේ බිරිඳට මුදල් ලැබුණේ නැහැ. හේතුව එයා මේ ගිවිසුමට එකඟ වුණේ නැහැ. එයා සිදුවුණු සියලු දේ ලියලා පත්තරයකට ලියුමකුත් දැම්මා. එයා ආම්ස්ට්‍රොන් එයාට කියව විශාල රහසකුත් මේ ලියුමේ ලිව්වා. නමුත් මේ ලියුම වහාම ඇමරිකානු රහස් සංවිධාන විසින් වැළැක්වුවා. ඒ නිසාම බොහෝ අය සැක කරනවා එයාලා අපි දැනගන්න අකමැති සත්‍යයක් මේ විදිහට වහලා දැම්මා කියලා. ඒ වගේම එයාගේ මරණයත් අභිරහසක්. සමහර විට එයාව මරන්න පුළුවන් අවස්ථාවේ එයාව රෝහල විසින් නිහඬ කළා කියලාත් ගොඩක් දෙනෙක් කියනවා. ඒකට හේතුව තමයි එයාගේ අවසාන කාලයේ පවා ලෝකෙට විවිධ ඉඟි දෙන්න ගත්තා සඳගමන බොරුවක් කියලා. සමහර විට බිරිඳ ලියපු ලිපියේ මේ ගැන සඳහනක් තිබ්බ නිසා ඒ විදිහට ඒක විනාශ කළා කියලා තමයි ගොඩක් දෙනෙක් මේ වෙද්දි සැක කරන්නේ. ඒ කොහොම වුණත් මේ වන විට නීල් ආම්ස්ට්‍රොන් කියන දක්ෂ අභ්‍යවකාශ රංගන ශිල්පියා සදහටම අපෙන් සමුවරන් ඉවරයි. ඒ වුණාට මේ රංගන ශිල්පියා පිළිබඳ අපේ මතකය තවත් බොහෝ කාලයක් මිනිසුන් තුල තියෙයි. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස සහ ඔයාට හිතන දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වගේ අමුතු වීඩියෝ හැමදාම බලන්න මතකතු subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමම ඔයාට notification එකක් එයි. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නැවත ඔයාලව හම්බෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.